සියලු දෙනා එකමුතු වෙන තමයි මේ තීරණය ගත්තේ. තුන්දෙනෙකුට චෝදනා තිබුණත් අන්තවාදී කට්ටිය අපේ අයට විරුද්ධ වුණා. සුළු ජාතීන් වෙනුවෙන් අන්තවාදීන් නැගී සිටීමට හේතුවත් මේකයි. මුස්ලිම් ප්‍රජාව ඉතාම බියෙන් ඉන්නේ සංහිඳියාව නැති වෙලා නිසා. රජයේ හමුදාවන් ආරක්ෂක නීති හරියට ක්‍රියාත්මක කරන්නේ. එයාලා මුස්ලිම් අපි දිහාත් අපේ සංස්කෘතිය දිහාත් වැරදි විදිහට ද්වේෂසහගතව තමයි බලන්නේ. පාස්කුරුද ප්‍රහාරයෙන් පසුව කතෝලික ප්‍රජාව කලබල නැතුව ඉන්නවා. වෙනත් අන්තවාදීන් තමයි කලබල කරන්නේ. කඩසාප්පු ගෙවල් වලට ප්‍රහාර එල්ල කළා. දේපළ නැති වුණා. හිරිහැර වූ ජනතාවට රජයෙන් ආරක්ෂාවක් නැහැ. ඔවුන්ව පත්කලික මිනිස්සු. ඊළඟට මාරාන්තික උපවාසයක් හා වෙනත් විරෝධතා කළේ ස්වාමින් වහන්සේලා. තව ස්වාමින් වහන්සේ නමකට ජනාධිපතිතුමා නිදහස දුන්නා. ශ්‍රී ලංකාව වටේ ජනතාව අවුස්සමින් යනවා. දේශසහගත ආගමික ප්‍රචාරයන් කරමින් යනවා. ආරක්ෂකංශ දැන සිටියට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. අපිට ආරක්ෂාවක් නැති වුණාට අපි ආරක්ෂකංශවලට සහාය දෙනවා. සියලු ත්‍රස්තවාදීන්ව අල්ලලා තියෙන්නේ. ඒ වුණාට බොරු චෝදනා නගමින් අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක කරනවා. ඒවා දැඩි ලෙස ඉලක්ක කර ඇත්තේ මුස්ලිම් සමාජයයි. And hate culture, which has resulted in a climate of culture of impunity being felt all round. ආණ්ඩුකාරවරු දෙදෙනෙකුට සහ එක් ඇමතිවරයෙකුට පමණයි චෝදනා එල්ල වුණේ. ඇයි ඔබ සියලුම දෙනා ඉල්ලාසුනේ? After the Easter පරීක්ෂණ වලට සහය දක්වන්න අපි ඉවත් වුණේ. ඕනෑම ක්‍රියාමාර්ගයක් ඒ තුන්දෙනා වෙනුවෙන් ගන්න පුළුවන්. මුස්ලිම් ජනතාව අවතක්සේරු කරලායි තියෙන්නේ. පහත් කොට සැලකීම නතර කළ යුතුයි. සුළු කොටසක් නිසා සමස්ත ප්‍රජාම වැටලා තියෙන්නේ. සිංහල අන්තවාදීන් මුළු මුස්ලිම් ප්‍රජාවටම වහබ්වාදීන් කියනවා. ඒකෙන් මුළු මුස්ලිම් ප්‍රජාවගේම ජීවිත, ව්‍යාපාර කඩා බිඳදමන්න උත්සාහ කරනවා. අහිංසක මුස්ලිම් ජනතාවගේ ගේදොර, පල්ලි, ජීවිත, ව්‍යාපාරික ස්ථාන, පල්ලි 31කටම අධික ලෙස පහර දීලා තිබෙනවා. ලංකාව වටේම තවදුරටත් එහෙම තර්ජන වෙන්න පුළුවන්. උපවාසය කරන වෙලාවෙදිත් එහෙම ප්‍රහාරයක් ගෙන ගියා. ඔබ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිනවද? පසුබල මන්ත්‍රීවරුන් විදිහට රැඳී ඉන්නවා. ආණ්ඩුවට සහාය දෙනවා. අපි කාලයක් දුන්නා ප්‍රශ්න විසඳන්න. නැත්නම් අපි දේශපාලනිකව මේකට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා. Threatening violent action. So this hate speech by such religious bigots with such forces being unleashed and security forces and the government looking helplessly away. විශේෂයෙන්ම දැන් ඒක ඇමතිවරයෙක්ට චෝදනා එල්ල වෙලා තියෙන හින්දා අනිත් මුස්ලිම් ඇමතිවරුත් කල්පනා කළේ දැන් ඒගොල්ලමුත් ඇමතිවර වෙලා හිටියොත් අන්තිමට ගියයි මේ ඇමතිතුමාගේ පරීක්ෂණ වලට අනිත් මුස්ලිම් ඇමතිවරු බලපෑම් කරනවා කියලා. ඊට වඩා හොඳම දේ තමයි සියලු දෙනාම අයින් වෙලා ඕන විදියකට පරීක්ෂණ කරගන්න කියන එක ඉදදී ලබා දීලා තියෙන ඉතින් මම හිතනවා ඒ තීන්දුව අර වෙන තීන්දුවක් ගන්න දෙයක් නැහැ අපිට. අපි ඉතින් ගන්න පුළුවන් උපරිම නමුත් ඉල්ලාස්තුණු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර අරත්නාරි මහත්මයා වෙනුවට නැවත මතෙන්නේ ඒ කියන්නේ මුස්ලිම් ජාතික ආණ්ඩුකාරවරයෙක්. ඒක මම දන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් ඔබතුමා ඒ පත්වීම ලබා දීපු ජනාධිපතිතුමාගෙනුත් ඒ පත්වීම ගත්ත මුස්ලිම් ආණ්ඩුකාරතුමාගෙන් තමයි අහන්න ඕනේ. පසුගිය දිනවල ස්වාමින් වහන්සේලාගේ හැසිරීම පිළිබඳව ජාත්‍යන්තරයේට හකීම් ඇමතිතුමා සඳහන් කරලා තිබුණා වෛරී ප්‍රකාශ නැත්නම් වෛරී හැසිරීම් තමයි ඒවා තියෙන්නේ කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. මම ඇත්තටම පිළිගන්නේ අපේ රටේ ස්වාමින් වහන්සේලා අති විශාල බෞද්ධ ප්‍රමාණයක් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක්ගේ හැසිරීම රටේ සමස්ත හැසිරීම නෙමෙයි. මම අත් දකින්නවා මහානායක ස්වාමින් වහන්සේලා මේ ත්‍රිනිකාය ගැන අපේ නිකායන් සියලු දේ අභිවා ඉන්න අපිට ගරු අරුකම් දෙන ඒ වගේම අපිට මාර්ග උපදේශය දෙන ඒ නායක ස්වාමින් වහන්සේලා කියනවා මේ එතුමන්ලා එක සම්බන්ධ නැහැ කියලා. දල්දාස් ස්වාමීන් වහන්සේගේ අභියස කරපු උද්ඝෝෂණයට උන්වහන්සේලා ළඟ ඉඳලා එදින දුර ඉඳලවත් සහභාගී වුන්නේ නැහැ. ඒ නිසා මම අත්සන් හිතනවා මගේ පියා කතෝලිකයෙක් මව බෞද්ධෙක්. නමුත් ඒ සියලු දේ වෙලත් මම විශ්වාස කරනවා කතෝලික කාඩිනල් තුමා උන්වහන්සේ වුණත් එතනට යෑමේ ගැටලුවක් තියෙනවා. මොකද මහානායක ස්වාමීන් වහන්සේලා යන්නේ නැතුව ඒක හොඳයි කියන්නේ නැතුව එක එක ස්වාමීන් වහන්සේලා කරන දේවල් රටේ මතය වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක මොකද මුස්ලිම් මෞලවිලා සියලු දෙනා කරපු දේ නෙමෙයිනේ මේ රටේ අත්සන්ම අත්දැක්ක. ඒ නිසා අපි පිළිගන්නට ඕනේ නායක ස්වාමීන් නැහැ. අපි කියමු මහානායක ස්වාමීන් වහන්සේ නැත්නම් කාඩිනල් උන්වහන්සේ ඒවට ප්‍රධාන මෞලවිතුමා ගිහිල්ලා උද්ඝෝෂණය කරා නම් අන්න එතෙන්ද අපිට බලන්න පුළුවන් මොකද්ද රටේ මතය කියන්නේ. ආරක්ෂකංශත් මම හිතන්නේ පැහැදිලි කළ යුතු දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට විතරක් නෙමෙයි මුස්ලිම් දෙමළ සිංහල යන සියලුම ජනතාවන් දැනුවත් කිරීමක් අවශ්‍ය වෙනවා. මොකද අතීතයේ මෙවැනි සිදුවීම් විශේෂ ජාතියක් තුලින් සිදුවෙනකොට ඒ අදාළ ජාතියට බොහෝ වෙලාවට හිරිහැරවීමට එහෙම නැත්නම් යම් යම් අපහසුතාවයන්ට ලක්වීමට ඉඩ තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ මෙවැනි අරගලකාරී අවස්ථා හතරක් විතර ඇවිල්ලා තිනවා මේ මෑතදී සිදුවන දෙයක් එක්කම. 71 අරගලයේදී එයට සහභාගී වුණේ සිංහල තරුණ කොටස්. ඒ බහුතරයක්ම සියලුම වයාගේ සිංහල බුද්ධහලෝ. එය සමාජවාදයේ මුල් කොටගත් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තමයි වැඩිහරියට ඒකට සහභාගී වුණේ. ඊට අමතරව තරුණ භික්ෂුන් වහන්සේලා යුනිවර්සිටි අධ්‍යාපනය ලබමින් සිටි අයත් මේකට සම්බන්ධ වුණා. එහිදී මුළුමනින්ම
සිංහල ජාතිය සිංහල බුද්ධාගම අය මුල් කොටගෙන තමයි සියලුම සෝදිසිමෙහි සිදු වුණේ. ඒ අරගලයේ සම්පූර්ණ බඩපැත්තුව මාස 6කින් පමණ එෙහිදී පන්සල් පවා බොහෝ පන්සල් පවා පරීක්ෂාවට ලක් වුණා. භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගත්තා. තරුණ කොටස් විශාල වශයෙන් අත්අඩංගුවට ගත්තා. එතකොට එතන බැලුවොත් එහෙම සිංහල බහුතරයක් වූ ප්‍රජාව වූ සිංහල ජනතාවට ආයම ආරක්ෂක තත්ත්වයට යටතේ බොහෝ විට යම් යම් ආකාරයට අපහසුතාවෙන් සහ හිරිහැර වීමට ලක් වුණා.